අඩුවක් නැත්ත සඳ මගේ ඉඳා අඳුරම පුරුදු කෙනා සොඳුරුම පාර කියා දුන්නා දරුවන්සක දෙමි දෙමි මම ජීවිතේ උවා සඳ හිට ඒවි කියා තරු අඳුර ගිලී දියුණා උහුලා ගන්න බැරි වූ මගේ දැසේ කඳුළු අහුලා විසි කරතේ දුන්න හසරැල් පරිස්සමින් බිඳුවක් නැර සංසාර පුරුදු කිසිදා නවතින්නේ නැලු හංගාන නොම මං මෙච්චර කල් දුරේදී දින්දු ඔබ ඉන්න කල් දැස මාරේ බොද වෙන්නේ නැ දැකපු කිනේ පොඩ්ඩංගේ දෛනික විටමින් ඒ සහදී අවශ්‍යතාවයෙන් 33%ක්ම සපුරන්න ඇස්ට්‍රා එක මේස හැන්දකට පුළුවන්. එයාටල් 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. විබල මේ මට හිතෙන දේ මචං කියන්නේ. මේ සේහාණය මං ගැන මොන හේතුවත් මට වැඩක් නෑ බං. දැන් මොකක් කරේ පුළුවන්කමක් තියෙනව නම් බං ඔය අපි ඉස්සරහට ප්ලේ කරන්න ඉන්න මැචස් වලට ඌව දාගන්න මොනෝhari දෙයක් කරන්න පුළුවන් නම් කතා බහ කරලා මචං ඌව දාගනි. නිකම් බම් බොරුවට මනුස්සයෙක් බෙන්ච් එකේ තියන්න ඕනේ නෑනේ. ඒ මූ බලපං කුබ. නෑ මචං මං සිරා කියන්නේ. අදිටා මචං ඔරි නල්ල ක්‍රිකටරෙක් ආලයි. නියම ක්‍රිකට කෙනෙකුට ලස්සන. අනිත් එක මචං චැලෙන්ජ් එක ගේම් එකක් කියන්නේ අපි ඒක ෆේස් කරන්න ඕන. ආ ඒ වගේම කම්පටිටර් කෙනෙක් ඉන්නකොට ඌගේ අත් පය ගැට ගහලා තියලා ගේම් එක චැලෙන්ජ් එක වින් කරලා වැඩක් නැහැ නේ බං. අඩ අඩ ඌ බලපංක බං. අපි අනුස්සය කැලිනේ බං මුගට ඔක් එක. ඉගෙන බං. නෑ අනුස්සර්තන් සාරි අනුෂසර්තන්ට ඉදලා සොල්ලි කුර්තදී. මේ අනුස්ස මම මේ උඹ ගියවෙ ගැන අපේ කෝස් එකෙන් අහලා බලන්නම්කෝ. ඔය පොඩ්ඩ බලපං එක ප්ලීස්. හරි මම එක ගැන බලා ගන්නම්කෝ. හැබැයි මචං බිම මෙහෙම දෙයක් තියෙනවා මචං. ඔබගේ රැස් බයින්ඩත් එක්ක බං එලියෙන් තියන්න දින මන්න කියලා. නෑ නෑ රෝසයි මොන්නේ ඒකට විරුද්ධය. එයි මචං. ඇයි කියන්නේ මචං? ටීම් එකෙන් එලියුස් උනම කාටුණ දුකයි. මේ පෞද්ගලික තරහල් තියෙනවා. මේක පෞද්ගලික හිමිඩියුස් දෙකමු. මම කියන්නේ ඒකට මේ ශේහන ටීම් එකේ එලියට දීමු කියලා. ශේහන දැන් මොනවද දන්නේ කරන්න ඉතින් ඉන්නේ නේ? වෙන මොනවද බයිදී? බයි මයිත් එක්ක දින තරහට අපි දෙන ටීම් එකෙන් එලියට දීසගම් බලන් ඉන්නවා. ඒගොල්ලෝ ක්වොලිටි එනේ බා. ඒක නම් එහෙම තමයි ඉතින්. හැබැයි මොන මගුල හරි වෙලා මචං මට මෙච්චරයි වෙන්න ඕනේ. මේ පාර ඉන්දියාව නෙමේ මොන ලෝකෙන් ආවත්. ඕස්ට්‍රේලියාවෙන් බැස්සත් මචං දුම් විසින්න ගහන්න ඕනේ උන්ට. අනිවාර්යෙන් මචං. මචං සටපඩි සටපඩි. නම් මචං ආඩිරෝ එහෙම නැත්තම් අතින් පයින් හරි ගන්නවා ඇත්ත. මේ 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 මං නම් කියන්නේ මචං මැච් එකක් ගහලා. අතින් පයින්ුත් ගහලා බැරි මුණොත් මචං කෙලක් ගොම් මස්තරේ කිව්වේ යා 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 මේ මන්දම අපි ඒක එහෙනම් වැදගත්යක් කියන්නේ Hello, good morning. Good morning, good morning. උදේ පාන්දර කොහෙද නිකන් එළිය වගේ සද්දයක් ඇහෙන්නේ? සද්දයක් කිව්? ඉන්නකො හරියටම කියන්න. නිකන් හුලන් සද්දයක් වගේ ඇහෙනවා. වයින් වැවක් ගාවද? හරියටම හරිනේ. ඔයා කොහොමද මේ බලන් ඉන්නා වගේම කියන්නේ? අපි ඉතින් ගංගවන ගැවුළමයිනේ. අප වැව් වල හුලන් සද්දේ ගඟේ හුලන් සද්දේ ඔය ඔක්කොම අඳුරනවා
මොකක් ෆීල්ඩ් එක යනකම නේද? ඕවනේ. ලොකු අප්පා ගියා මේ අලුත් කිතුල් ගස් වගේක් බලන්න. මම ඉන්නේ ආයෙනකම්. ආ එහෙමද? ඉතින් වැඩි ටික හොඳින් කරගෙන යනවද? ඔව්. මේ ඒක නෙමෙයි. මම මේ වාට දෙයක් කියන්නත් එක්ක කෝල් කරේ. මේ අපේ අනුවස් ඉන්දියන් ටුවර් එකට සිලෙක්ට් කළා. ෂා නියමයිනේ. ආඩ කෝල් කරලා කිව්වද? මම කෝල් එකක් දුන්නා. මම ඉතින් කෝල් එක දීලා බැලුවා ඒ විස්තර මොනවද කියලා. එතකොට තමයි ඌ කිව්වේ. අනික ඉතින් මේ ගීසතිය මම මේ පැත්තේ ගිහිල්ලා නේ ආවේ. අනේ හොඳයි යන්නේ. මාත් මේ හිතුවා එයා ටීම් එකෙන් කැපෙයිද මොනවා වෙයිද කියලා. උදේ නිය අම්මත් මට කතා කරපු වෙලාවේ හොඳටම දුක් වුණා. ඒක නම් හරි. හැබැයි මට හිතෙනවා දැන් මිනිහාගේ මේ හොඳ කාලේ කියලා. මොකක් හරි හේතුවක් හින්දා මිනිහා ආපහු හිටපු තත්ත්වෙටම එන ගමන් ඉන්නේ. ඒ කියුවේ? මට හිතෙනවා දැන් මිනිහාට කවුරු හරි කෙල්ලෙක් සෙට් වෙලා ඇති කියලා. මං හිතන්නේ. එහෙනම් ඉතින් මට කියනවනේ. මට එහෙම හිතෙනවනේ අප්පා. හරි හරි. මං එයාට කෝල් එකක් දීලා බලන්නම්කෝ. මේ කැමවල තත්ත්වෙ එහෙම කොහමද? ලොකු අප්පා ගෙනත් දෙනවනේ. ඔව් ඔව්. මේ මම වාට කියන්නම හිටියේ. ළඟදී දවසක අපි ඉවුවානේ. ඔය එහෙන් මෙහෙන් වලම් මුටි ටිකක් අරගෙන මතක් හදාගත්තා. කවුද? කවුද ඉතින් මහයි ලොකු අප්පයි. අනේ නියමයිනේ. ඉතින් අපි අපිව බලාගන්න බෑ. මොකෝ ඉතින් අපි බලන්න වෙන කවුරුත් ඉන්නවද? හරි හරි අනේ. අනුම් පද කියන්න එපා. හරි හරි ඉතින් අනුම් පද කිව්වේ නා. ඉතින් කවද්ද ආන්නේ? ස්කෝලේ වැඩ මේ දවස් ටිකේම 4:05 වෙනකම් ක්ලාස් කරනවා. මං ඉන්නම් ගොක්මන්ට් ඇවිල්ලා. කහසෝදුරු කොත්තමල්ලි ඇතුළු නැචරල් ස්පයිසස් 16ක් මුසු නෝ කරි කියුබ්. දැන් දිවයින පුරා වැඩිකල් පවතින ෆ්‍රේග්‍රන්ස් එකක් සමගින් වරලත් ගණක අධිකාරීවරයෙකු වීමට ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකින් අදම පටන් ගන්න CA ශ්‍රී ලංකා. අච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා. මෙහෙමයි අයි. මම නම් කියන්නේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ බිස්නස් ගැනවත් දේපල ගැනවත් නෙවෙයි. එහෙනම් උන් මොඩයි. උන්ට තේරෙන්නේ නැහැ ගන්න ඕන දේ ගන්න ඕන කොහොමද කියලා. මේ ඉතින් රණේ අපි මාසෙත් දෙකක් නොදෙයිමුකෝ. එහෙම කරන්නේ කොහොමද? ඇයි? ටෙක්ලා නිකන් ගියේද? දිගට අහලාට කෝල්ස් දෙයි. ඇත්තද? මං කියන්නේ. අපි මෙන්න මෙහෙම දෙයක් කරමු. මොකද්ද? අපි කියමු පාඩුයි කියලා. බිස්නස් පාඩුයි කියලා දෙන ගාණ අඩු කරමු. ඒකනම් හොඳ අදහස. ඉතරයි. මෙහෙම දෙයක් තියෙනවා. අපි කොහොමාරි කරලා මේ බිස්නස් එකෙන් ලෝඩ දාන්න ඕනේ. එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයක් එනවා ඉස්සරහට. අයියේ මං කියන්නේත් ඒකම තමයි. හරිද? හැබැයි ඊට කලින් උන්ට දැනෙන්න හරි මූ මේ බිස්නස් එක පාඩුයි කියලා. එතකොට කොහොමත් උන්ට මේකට තියෙන උනන්දු නැති වෙනවනේ. ඉතින් පිළිගන්නේද මල්ලි? ඔකේ පිළිගන්න වෙනවා. පිළිගන්නේ නැත්නම් උන්ට මෙතෙන්ට එන්න සිද්ධ වෙනවා. මෙතෙන්ට? ඔව්. ඉතින් කවුද මෙතෙන්ට එන්නේ? කවුද එන්නේ? එහෙම එන්න කෙනෙක් නැහනේ. ආ මොකෝ රොෂාන් එන්නද? ආ අරන්න. සර් මේක සයින් කරලා දෙන්නකෝ. ආ මේ ආ ඩොකියුමන්ට් එකනේ.
සර් රොෂාන් කියවේ රොෂාන් අයියාද කවුද රොෂාන් කියන්නේ ක්‍රිකට් ටීම් එකේ ඔව් ඔයාව දන්නවද ඔව් සර් දන්නවා ඔයා කොහොමද ඒව දන්නේ මැච් වල ප්ලේ කරන්නේ සර් ආ මේම දැනගෙන නෑ නෑ අපි කතා කරේ එහෙම රොෂාන් කෙනෙක් ගැන නෙමෙයි मंगवाट अतम किया समीर मुकद बॉस नटन्न दुअट मे खोबक न्यूज से का किया किया මඩනම් ඔය කොබවක කියන මනුස්සයා සත පහකට ෂුව නැහැ. ඒ දෙන්නගේ යාළු ගමනේ අනේ. ඕක ගැන අපි දෙන්න කොච්චර හෙව්වද සමීර? ඔයාට මතකයිනේ. ඔව් ඉතින් අපිට හම්බුනේ ඇටි කෙහෙලක් නැහනේ. අපි කොච්චර හෙව්වද රවි තරංග පාව දුන්නද කියලා. අපිට හම්බුනේ නැහැ තමයි ඉතින්. ඉතින් අපිට හම්බුනේ නැහැ කියන්නේ හැම දෙයක් නැහැ සමීර. දැන් මේ බොස් මොකද්ද කරන්න හදන්නේ? අපිට හම්බු වෙච්ච නැති අපි නොදන්න සෝස් එකකින් තමයි කොබෝකට මේ පාර විස්තර ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ මිනිස්සයාගේ වගකීම ගන්නවලුද? ඔව් ගන්නවා කියන්නේ. එහෙම කටවචනට කියලා බෑනේ සමීර. අඩුම තරමේ ලිඛිතව දෙන්න ඕනේ. සගාව ඇතිනේ. विश्वास मनुष्य खाली बोरवा ඔය නඩුවල සේර වකිම ඌනේ බලාගන්නේ. ඉතින් සර් ඒක අපේ පත්තරේට හොඳ නෑනේ. එහෙම බොරු ලියලා දාන එක. කවුද කිව්වේ නිවුස් එක බොරුවක් කියලා? දැන් සර්ට කොබවක විශ්වාසද? මෙහෙමයි. මේ නිවුස් එක මම දැම්ම ගන්න නෑ. ඇයි සර්? ඇයි? සමීර දන්නේ නැද්ද? මොකද්ද? අනුවස්ස ආපසරේ ටීම් එකට සිලෙක්ට් කරගත්ත කියලා. නෑ. ඔව්. ඒකනේ සර් නිවුස් එක. ඈ? සීරියස්ලි? අපි ඉස්සෙල්ලා ගහන්න ඕනේ නිවුස් එක. ඊට පස්සේ අපි මේ නිවුස් එක ගමු. මන්නම් කියන්න එපා කියලා සර්. ඇයි අපේක්ෂා? කොබවක කරන වැඩ වලින් නම කැත වෙන්නේ අපේ. මේ පාර කොබෝක කියන්නේ ඇත්ත. මොකද්ද? රවි මැච් ෆික්සින් කරලා තියෙනවා. අපේක්ෂා. මේ නිවුස් එක ෂුවර් නැත්තම් මම ඒක ඔයගලට දාන්න කියලා කියන්නේ නෑනේ. තේරුණාද? හරි. සර් කොහොමද එහෙම කියන්නේ? අපේක්ෂා. මේ නිවුස් එකේ හැම ඩීටේල් එකක්ම මම මගේ ඇස් දෙකෙන් දැක්කා. ඒකනේ අපේක්ෂා මං කියන්නේ සර් හිම වගකීමක් නැතුව ඕකේ කරයිද අනේ මං දන්නේ කැමැත්තක් කරගන්න කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපති සෑම මාසයකම මිලියනපති කැලින් හිස් ඇසුරුපත් තුනක් අංක 213 7 වැරල්ලකම ලිපිනයට වීමයි කිවි රෙඩි වෙන්න ෂයින් වෙන්න මුතු කරපන් චෙට්ටියාර වෙතින් දැන් රන් හුවමාරු වීදි රන් ආභරණ ගන්න මිල සමානයි විකුණන මිල. එහෙම නෙමෙයිදී. ඔයාමනි කිව්වා අර හොඳට යන්න පුළුවන් කියලා. පුළුවන් තමයි. එදෙන් කොහෙන්ද පුරුදුනේ? ඔය යන්නද?
ඔව් ඔයන්න ඉතින් පුරුදු වෙන්න ඕනේ නැත්තම් කොහොමද ඉගෙන ගන්න අද වා හිතුවද මේ උයනවා කියන එක ඉස්කෝලේ ගිහිල්ලා පිළිවෙලට ඉගෙන ගන්න වගේ කරන්න ඕනේ කියලා නැත්තම් ඉතින් දැන් වා සිංහල කතා කරන්න ඉගෙන ගත්තද නෑ එහෙනම් කොහොමද උනේ ඒක ඉතින් බේම පුරුදු වුණානේ කතා කරද්දි කතා කරද්දි ආ බැරි බැරි ගාතේ පොඩි කාලේ කතා කරලා නේ ඔව් දැන් එතකොට වා රෙදි හොදන්න මල් පැල හිටවන්න ගෙවල් අස්පස් කරන්න තේ වගේ ඉගෙන ගත්තද නෑ ඉතින් ආ ඒ වගේ තමයි උයන්නේ ගත්ත උයන් උයන් තමයි පුරුදු වෙන්නේ ඔයා හරි ෂෝක් කනේ එයි ජීවිතේ ගැන දේවල් ඉගෙන ගන්න විදිහ මේ අහන්නකෝ මඩත් වෙලාකෝ මොනා මොනා හරි හදන්න කියලා දෙන්නකෝ හා මං කියලා දෙන්න හරි එහෙනම් දැන් ඔය ප්‍රැක්ටිස් යන ලෑස්ති වෙන්නකෝ මං තියන්න හරි නංග මං තියන්න ඔස්සර් නයි ඔස්සර් නයි සුට පාඩුවක් නැත්ත සඳ මගේ ඉඳා අඳුරම පුරුදු කෙනා සොඳුරුම පාර කියා දුන්නා දරුවන්සක දෙමි දෙමි මමත් ජීවිතේ උවා සඳහට ඒවි කියා තරු අඳුර ගිලී දියුණා උහුලා ගන්න බැරි වූ මගේ දැසේ කඳුළු අහුලා විසි කර තේ දුන්න හසරැල් පරිස්සමින් ඉදුවක් නැර සංසාර පුරුදු කිසිදා නවතින්නේ නැලු ධංගාන නුඹ මං මෙච්චර කල් Velvet Naturals ඔබත් දැන්මත් මිලින්න ඒ කැටිකල පෝෂණය දැන් එක සිරි ගෲප අඳුනක signature මගේමයි දැන් අපිට පැහැදිලි නේද මේ ශිහාන්ගේ සමාධිගේ මැරේජ් එක වෙන්නේ නැහැ කියලා මං ඉස්කෝලේ ඇරලා හැමතැනම ඔයාව හෙව්වා අනිතගේ අද මං බයිසිකලෙත් නෙමෙයි ආවේ ඉතින් ඉතින් ගන්න බයිසිකලේ ඉන්නේ නැත්නම් ඇයි ඔයාට ජෝඩු දාලා යන්න ඕනේ හින්දානේ රහසට පාඩුවක් නැත්නම් සඳ මගේ ඉඳා අඳුරම පුරුදු කෙනා සොඳුරුම පාර කියා දුන්නා තරුවසසක තෙමි තෙමි මම ජීවිතේ හිට විකියා තරු අඳුරේ කිලිනි උනා උහුලා ගන්න බැරි වූ මගේ දැසේ කඳුළුත් නහුලා විසි කරේ දුන්න හසරල් පරිස්සමින් බිඳුවක් I'm not afraid.